සේවකයන්ව මෙදිවත්තට කතා කරන ස්වාමීන් වහන්සේ නොයෙකුත් වෙලාවල් වල දිනමයට පාන්දර දිනමයට 12ට 3ට 5ටත් කැඳවුවා. ඔබට මතකද? ඒ ස්වාමීන් වහන්සේ ගිසති ඉරිදා තමගේ පුතු දෙන්නට කැඳවුවා මෙදිවත්තේ සේවය කරන්නට. අද ඒ සේවය වෙන පැත්තක් ගැන ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා. ඒ තමයි මෙදිවත්තට ස්වාමීන් වහන්සේ කොච්චර ආදරේ කරාද? ඊශ්‍රායල් ජනතාවයි මේ මෙදිවත්ත කියලා යසායා 5 වෙනි පරිච්ඡේදයද කතා කරන්නේ. මෙදිවත්ත ආදරේ කරන ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරනවා වැටක් ගහලා. මුරට්ටාලයක් දාලා අනතුරු ගැන කලින් කියවන්නට සැලසුම් කරනවා. මිදි යන්ත්‍රණයක් කපලා අස්වැන්න දහරසවස් මිදි බලාපොරොත්තුෙන් යන්ත්‍රණයක් අණිනවා. මේ ඔක්කොම කරලා මගේ ප්‍රමාදනේ හොඳම මිදි පැන වවලා මේ මෙදිවත්තේ වල්මිදි වැවෙද්දී එමිදි ඇඹුල් වෙද්දී මොන්න වක්රන්නද ස්වාමීන් වහන්සේ දඬුවම් කරන ආරිනවා. ඒ දඬුවම එයාලා වවදි කරනවා. ඒ වේදනාව එයාලා සංවේදි කරනවා. එයා හිටපු තැන වැරදි කියන එකට එයාලට ටොක්කක් අනිනවා. ඒක උනාසි කතා කළා කියන 25:15. තමන්ගේ සෙනඟ තමන්ගේ වරද පිළිගන මා ස්වායනතුරු මම උන් අතහැර මගේ වාසභවනට යන්නෙමි. උන් දුක් විඳින කල සමහර මා ස්වායා උනා කැමෙන් ස්වායනවත. නාසිකයි චර්මියා 29 11 කතා කළා කියන්නේ 17 කතා කරන්නේ මුළු සිතින් මාස වෙන කලබට මාව හම්බ වෙන මගේ ආදර ප්‍රේමන්තේනි ඒ අවදියේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඒතර මේ මිදිවත්ත නවගිස්මේ කුලිකරුවන්ට බාර දෙනවා. ඒක කුලියට දෙන බාර දෙන දෙයක්. එම නැතු ඒ සේවකයන්ට අයිති දෙයක් නෙමෙයි. හැබැයි සේවකයෙදී අයිති කරගන්නවා. අයිති කරගෙන බෙදාගෙන කැමති නැති විදිහට උදුර ගන්නවා. ඒ අයිති ඉල්ලන්නේ නායත් එක්ක හැප්පෙනවා. ඒ අයත් එක්ක එයාව මරනවා. ඔබගේ ජීවිතේ ඔබ කැමති නැහැ අයිතිය ඉල්ලන අයට. ස්වාමීන් වහන්සේගේ වචන දෙමහත් කඩුවක් වගේ දේශනා කරලා ඔබගේ සිත විමසලා ආත්මය ප්‍රාණවායන් වෙන් කරන අසන්ධි යට මිදිරින් වෙන් කරන අත්දැකීමකට යන්න ඔබ කැමති නැහැ. ඔබ කැමති අධ්‍යාත්මික සුඛිත මුදිත තැනක ඉන්න. ඔබම විනාශ වෙන්නේ මගේ ප්‍රමාදිනේ. කිසිම තේරුමක් ඒක එයා ඒ සමහර අයව මරන්නේ. දැන් මේක ජීස් කතා කරන්නේ නායක පූජකයන්ට පරිසීවරණ විනේදරයන්ට. එයාලා දන්නවා හරියටම සමහර ඉවසලන මරුවයි කියද්දී කඩුවෙන් ගසා දාලා මරුවයි කියද්දී ඒ එලියාව කියන එක ඒ යසායා කියන එක දන්නවා. ගල් ගාලා මැරුවේ ජෙරමියාට කියලා සභා ඉතිහාසය කියනවා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලයි ඒක කරේ කියලා. මගේ ප්‍රමාන්තේනි අනිත් පැත්තෙන් ඔබ ස්වාමිනාසේ යවනු ලබන කෙනෙක් නම් නාසික සේවය සඳහා අයිතිය ඉල්ලන්න නම් ඔබ මේ ලෝකේ ඉන්නේ. නාසිකන අස්වැන්න බොහෝය ගොවි වූ විරල ස්වාමීන් වහන්සේ අස්වැන්න නෙළල ගොවීන් වෙවන්නට කියලා ආඥා කරන්න කියලා. ඒ කියන්නේ අස්වැන්න අරගෙන දැකැත්තෙන් කපලා අයිතිය දෙන චරිතය. ඔබට මරුන් කන්න වෙනවා. ඔබ ඔවුන් පාචල් කරන පහත් කරන ඔබ පිළිගන්නේ නැහැ මගේ ප්‍රමාන්තේ. මොකද ඔබ එයාලට අභියෝගයක් නිසා අයිතිය ඉල්ලන චරිත නිසා අවසානයේ එයාලා පිළිගන්නේ නැතිම තැනදී එයාලා ලැස්සි නැතිම තැනදී ඒ ස්වාමියා තියෙන එක තමගේ පුතාව වෙවන්නට බැලු බැලමට මේක මහ මෝඩ තීරණයක් නෙමෙයිද? අච්චර සේවකයන් මරණවා කියලා දැනගෙන තමගේ පුතාට මොනවයි කරයිද කියලා කොච්චර තාත්තා රිස්ක් එකක්ද ගන්නෙ? මගේ ප්‍රමන්තිනේ මිදිවත්තේ සේවකයාට ස්වාමියාට ඒ මිදිවල වැදගත්කමක් තිබුණා. හැබැයි උන්වහන්සේට ඔබගේ මගේ ජීවිතයේ අයිතිය තුල ඔබම අයිති කරලා දෙන දේ තුලින් උන්වහන්සේ වැඩක් නැහැ. අයිතිය දෙනවා කියන තැනදී උනාසේ ඔබවයි ආශිර්වාද කරන්නේ. ඔබවයි බලගත කරන්නේ. බයිතිය දෙන්නේ නැත්නම් ඔබට ඒ පාඩු. සාමාන්‍ය ලෝකයේ තුල අපි අතාරින්දි අපේට පාඩු. හැබැයි මෙතන අපි අතාරින් නැත්නම් අපිට ඒ පාඩු. සවිනාසේ බලාගෙන ඉන්නවා. ඔබ ඒ අයිතිය දෙනකම්. ඒක දෙන්නේ නැති තැනයි ජේසුස් මේ ලෝකයට එවෙයි. ඒ පෙරේතකම නිසා මැරෙන්නට. ඒ කෑදරකම නිසා මැරෙන්නට. ඒ ආත්මార్థකම නිසා මැරෙන්නට. මැරිලා එයාලගේ ජීවිතයට ජීවිතය වෙන වන්දිගවන්ට ජේසු ආව බව දැනගන්න. ස්වාමීන් වහන්සේ ලෝකෙට කොච්චර ආදරෙද කරනවා නම් නැසගේ එකම පුත්‍රයා පාපේ නැසීමේ පිළියම් වශයෙන් නැස මේ ලෝකෙට එව්වා. ඒ ඔබට මට අය දෙන්න බැරි අයිතිය උන්වහන්සේ හරහා දෙන්නට. ඔබට මට උන්වහන්සේ අයිති කරගන්න. උන්වහන්සේ අයිති කරගත්තාම මේ ලෝකයේ අයිති වෙන දේ අතර උන්වහන්සේවම අයිති කරගෙන මේ ගමන යන්න ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරනවා. ආමෙන්. Just be there.